මේ රටට බරපතල වංචාවක් මේ සැහැල්ලු දුම්රිය පද්ධතිය පිළිබඳව එවකට හිටපු අමාත්‍යාංශ ලේකම්වරයාත් ඒ වගේම මේ නිලධාරි මණ්ඩලයත් සිදු කළ බව. අපි මේක කීප වතාවක්ම ප්‍රකාශ කරලා තියෙනවා. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් කියන්නේ ගෝණින් යන පාරක් නෙවෙයි. ඒකට දුම්රිය කට්ටල ඒ වගේම විශේෂයෙන්ම ඒවා ගාල් කරලා තබන ස්ථාන ඒවායේ කර්මාන්ත ශාලා ඒවායේ නඩත්තු කටයුතු කරන ඒ වගේම මේ කඩුවෙල සිට එනකොට ස්ථාන 17ක නැවතුම් ස්ථාන නිර්මාණය කළ යුතුව තිබුණා. මේ සියල්ලටම යන වියදම ඒ කියන්නේ දුම්රිය කට්ටල වලට ඒ වගේම සිවිල් ඉංජිනේරුමය ගොඩනැගීම් වලට ඒ වගේම විදුලි පද්ධතිය මේක විදුලියෙන් දුවන්නේ ඒ වගේම සංඥා පද්ධතියට ඒ වගේම ඒ ඩිපෝ පද්ධතිය ඉදිකිරීමට ඒ වගේම ස්ටේෂන් ඉදිකිරීමට මේ සියල්ලටම යන වියදම ඒ දුම්රිය කට්ටලත් එක්ක මුල් අවස්ථාවේ ඩොලර් මිලියන 1374යි ගාන. නමුත් අතිරේක වියදම් තියෙනවා. අපි කවුරුත් දන්න අතිරේක වියදම් තියෙනවා. මොකද අපි සැලසුම් කළා කඩුවෙල සිට පාර්ලිමේන්තු මන්සන්දිය දක්වා පාර ද 4 ලේන් පාරක් බවට පත් කරා. දැන්ට තියෙන්නේ ලේන් දෙකයි එක මාර්ග 4ක පාරක් බවට පළල් කරා. ඒ සඳහා ඉඩම් මත්පත් කරගන්න. ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ක කටයුතු කරා. එතකොට ඒ වගේම මේ සමගම එන ප්‍රශ්නයක් තමයි ඒ දෙපසට අවශ්‍ය කරන විදුලි පද්ධතිය සංඥා පද්ධතිය ජල පද්ධතිය ගෙන ඒම. ඊළඟට අපි කවුරුත් දන්නවා වැට් එක ගෙවන්න ඕනි. අපි කවුරුත් දන්නවා මුදල් උච්චාවචනය වෙන උද්දමණයට යම්කිසි මුදලක් යනවා. ඒ වගේම අපි කවුරුත් දන්නවා අනතුරු සහගත දේවල් වෙන්න පුළුවන් අපි බලාපොරොත්තු නොවන දේවල් එවැනි දයට අපි යම් මුදලක් වෙන් කරනවා. ඒ වගේම උපදේශන සේවා අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. පුහුණුව හා පරිපාලන සේවා ලබා ගත යුතුයි. මේ සියල්ලටම ඩොලර් මිලියන 848ක් වැය වෙන බව තමයි ප්‍රකාශ කළේ. නමුත් මේ මුළු ගාන වෙච්ච ඩොලර් මිලියන 2222 පස්සේ අපි මේකට ව්‍යාපෘති විධිමත් උපදේශකවරු කැඳවලා විධිමත් ඉංජිනේරු අධ්‍යයනයක් කළාම අපිට පෙනුණා මේ සමස්ත ව්‍යාපෘතියේ සමස්ත මුදල ඩොලර් මිලියන 1900යි 15ක පමණ අඩුවක් තිබුණා. වැට් එක අඩු වුණාට පස්සේ ඒක තවත් අඩු වෙනවා. මොකද වැට් එක 15 ඉඳන් 7ට අඩු වෙනකොට. එතකොට මේ 1374 තමයි මේ LRT ව්‍යාපෘතියේ ප්‍රාථමික වියදම. දැන් ආණ්ඩුව මොකද කිව්වේ? මේකට අතිශයින්ම ලාභදායක විසඳුමක් දෙනවායි කිව්වා. කොහේ ඉඳන්ද? ඔරුගොඩ වත්තේ සිට අතුරුගිරියට කණුමතින් දිව යන අධිවේගී මාර්ගයක් හදන්න. දැන් මේ අධිවේගී මාර්ගය කිලෝමීටර් 19යි. මේ කිලෝමීටර් 19ට යන වැයබර අරගෙන ඒ වැයබර දැන් කැබිනට් පත්‍රිකාවක් මගින් තීරණය කරලා තියෙනවා. අවුරුදු 15ක් ඇතුළත මේ වැයබර අදාළ විදේශීය කොන්ත්‍රාත් සමාගමට ගෙවන්න. වසරකට ඩොලර් මිලියන 108 බැගින් මේ වසර 15 ඇතුළත ගෙවන්න ඩොලර් මිලියන 1620ක්. එතකොට ඩොලර් මිලියන 1374ක ව්‍යාපෘතිය අයින් කළා. අවුරුදු 15ක් ඒ ව්‍යාපෘතියට තඹ දොයිතුවක්වත් ගෙවන්න නැහැ. 100.1 පොලිය උපදේශන සේවා සඳහා 100.01 පොලිය ජපන් තාක්ෂණය ජපන් ආයෝජනය එක ඉවත දාලා අද කරන්න යනවා ඩොලර් මිලියන 1620කට සිවිල් ඉංජිනේරුමය ව්‍යාපෘතියක් මේ දෙමට කොට සිට මේ අතුරුගිරිය ඒ අධිවේගී මාර්ග පද්ධතිය දක්වා. එතකොට අපිට පේනවා මොකද්ද මේ කතාව කියන්නේ. ඇත්තටම මේක ගාන කීයද? ඔක තමයි මේ රජය හැමදාම 2005 ඉඳන් නටපු නාටකය. අපි දන්නවා අපි අපේ රජය යටතේ තරගකාරී ටෙන්ඩර් කැඳවලා ඉඟුරු කඩේ හන්දි ඉඳන් චෛත්‍ය පාරට ඔය විදිහටම මාර්ග 4කින් යුතු මහා මාර්ගයක් ඉදිකරන්න ගියා තරගකාරී පදනමින්. ඒ තරගකාරී පදනමින් ඉදිකරන්න ගිය මාර්ගයට අපට වැය වුණේ ආසන්නේ කිලෝමීටර් 5.5ක් හදන්න ගියා. කිලෝමීටරයකට
ඩොලර් මිලියන 25ක් වැනි මුදලක්. Breaking.lk okay.